තංගල නගරේ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් පවත්වන උද්ඝෝෂණ සහභාගී වී සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි ඔබ දන්නවා මේ රටේ ජනතාවට තමන් කැමති ආණ්ඩුවක් හදා ගන්න තිබෙන අවස්ථාව නැතිවරණයෙන් ඒක කර ගන්න තිබෙන අවස්ථාව මේ පාලකයන් විසින් අහිමි කළ තිබෙනවා දැන් මාස තුනක් ඉක්ම වෙලා තිබේ ඒ වගේම තමයි ඒ ඇස්සේ අද රටේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක IMF එකත් එක්ක ගිවිසුම් මස්සම් කළා අඩිපැත්තේ රටේ ආර්ථික සම්පත් තිබුණමින් අපේ රටේ ජනතාවට කවදා හරි මේ මාතෘභූමිය ගොඩනගා ගන්න තිබෙන ඒ ආර්ථික ශක්තියින් විනාශ කරන වැඩපිළිවෙලකට පටන් අරන් තිබෙනවා ඒ පටන් අරන් තියෙන අතරේ ජනතාවයකට විරුද්ධව නැගී සිටනකොට එකට එරිව අද විවිධාකාර මර්ධන නීති එක පැත්තකින් ගේනවා ඊට පස්සේ නීති නැතුව මර්ධනය කරනවා එහෙම වටපිටාවක තමයි අද තමුන්නාසලා අපි අද තංගල නගර රැස්වලා මේ රටේ පාලකයන්ට ඒ පාලක කල්ලියට කියන්න බලපෑම් කරලා කියන්න පටන් ගන්නේ පටන් අරන් තිබෙන්නේ උඹලගේ කාලය අවසාන වේගෙන යන්නේ ඒ නිසා වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා ජනමතයට අවස්ථාවක් දීලා මැතිවරණය පවත්වපල්ලා කියන ජන හඬ තමයි මේ මතු කරන්නේ අපේ සහෝදර සවරණට එකක් කියන්න කැමති අද මේ රටේ මතයක් හදාගෙන යනවා මේ පාලක කල්ලිය මොකද්ද දැන් තෙල් තියෙනවා දැන් ලයිට් තියෙනවා දැන් ටිකක් ප්‍රශ්නේ විසඳලා ඉවරයි ඒ නිසා තව ටිකක් බලාගෙන ඉන්න එතකොට මේක හරියනවා කිය ඒ නිසා අපි පොඩ්ඩක් මෙන්න මේ තියෙන මේ රනිල් වික්‍රමසිංහ අතුරු මේ දූෂිත කල්ලිය ජනතාවගේ ඔළු සුද්ධ කරන මේ වැඩසටහන ගැන අපිට තිබෙනවා මෙරට ජනතාවට දැනුම ලබා දෙන මෙරට ජනතාවට ධෛර්යය ලබා දෙන මෙරට ජනතාවට මග කියන මෙතර රස්සලා සිටින මේ හම්බන්තොත් දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී ජාතික ජනබලවේගයේ සහෝදර සහෝරියන් ඔබ අප හැමට ලොකු වගකීමක් තිබෙනවා ඔබ දන්නවා දැන් ආණ්ඩුව ප්‍රස්ථාර ඉදිරිපත් කරන මේ සමහර නාලිකාවලින් මොකද්ද උද්දමනය අඩු වෙලායි දැන් උද්දමනය අඩු වෙලාලු දැන් උද්දමනය අඩු වුණාට ජීවන වියදමට මොකදලා තියෙන්නේ එක පුදුම උද්දමනයක් නේද ඒගොල්ලන්ගේ ප්‍රස්ථාර අඩු වෙලාලු හැබැයි ඇත්ත කතාව මොකද්ද ජීවන වියදම මොකදලා තිබෙන්නේ දැන් මේ මාසේ තංගල්ල මේ යහපත්ේ මූද මාළු කැල්ල කන්න පුළුවන් පූ සෙට්ට සාලේ ටිකක් දී ගන්න බෑ ඒක තමයි රනිල්ගේ ඇත්ත ආර්ථික තත්ත්වේ දරුවෙට කොයි පොතක් කරන් දෙන්න බෑ එක්සයිස් පොතක් කරන් දෙන්න බෑ සීආර් පොතක් කරන් දෙන්න බෑ හැබැයි අද ආණ්ඩුවේ චක්ගෝලයේ මිල බලන සූත්‍ර වෙනස් කරලා අද උද්දමනය අඩු කළා අපිට කියනවා ඉලක්කම් අඩු කළා කියනවා මිනිස්සුන්ට දැන් උද්දමනය අඩුයි දැන් හොඳට ඉන්න කියලා හැබැයි අපි දන්නවා ජීවන විදම අඩු වෙලා නැහැ වැඩි වෙලා තිබෙයි ඒ වගේම ඔබතුමාලා දන්නවා දැන් පහුගිය දවස්වල අපි රාජකීය පැවැත්වුවා විශාල උද්ඝෝෂණයක් මැතිවරණ කොමිසම ඉස්සරහා මොකද මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන්ට මෙරටේ ජනතාව පඩි ගවන්නේ මොකටද කොමිසමේ ලොක්කන්ට පඩි ගවන්නේයි කොමිසමේ ලොක්කන්ට පඩි ගවන්නේ ඡන්දය අරන් දෙන්න නැතුව ඡන්දය තියන්න බෑ කියලා ඥානදුරු ගන්න නෙමෙයි නමුත් අපි දන්නවා අද මොකක්ද වෙලා තිබෙන්නේ අද වෙලා තියෙන දේ තමයි ආදරණීය සහෝදරයා සහෝදරියා මේ රටේ රටේ ජනතාවගේ ඡන්දවලයි නැති කරලා විතරක් නෙමෙයි ජනතාවගේ ආර්ථික ශක්තියක් නැති කරලා තිබෙනවා ආර්ථික ශක්තියක් නැති කරලා තිබෙනවා එහෙම වටපිටාවක තමයි අපි අද ජීවත් වෙන්නේ ඉතින් ඒ වෙනුවට මතයක් හදනවා මම උදාහරණයක් කියන්නම් අද කොපි පොත නැ දරුවෝ කන්නේ නැ දැන් රොහාන් සමරජීව කියලා ඉන්නවා මහාචාර්යවරේ උන්නේ මම දන්න තරමේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලොකුම ගෝලේ දැන් උන්නේට ඇති සමීක්ෂණ ආයතනයක් තිබෙනවා ඒ සමීක්ෂණ ආයතනයේ ප්‍රතිඵල මේ ජුනි 8 වෙනිදා ප්‍රකාශනයපත් කළා මොකද අපි මිනිසුන්ට ඇත්ත කරුණ කියන්න ඕන අපි ජාතික ජනබල වේගයේ විදියට ජනතා විමුක්ති පෙරමුණ විදියට හැමදාම ජනතාව පෙළගස්සන්නේ මගේ අමතාත්‍ය ඇත්ත කියලා ඇත්ත තමයි අපිට තියෙන ශක්තිය ඇත්ත තමයි ශක්තිය ඒක තමයි අපි කියන්නේ අද රනිල්ගේ ගෝල මහාචාර්යතුමාම කියනවා මොකද්ද මේ මාස 6 ඇතුළතදී දුප්පත්කම ලක්ෂ 40කින් වැඩි වෙලාලු ලක්ෂ 75ක් දුප්පත්තු ඉන්නවලු මේ ජුනි 8 වාර්තාව ඊට පස්සේ මහාචාර්යතුමාම කියනවා දරුවෝ ලක්ෂ 2 ලක්ෂ 3000ක් දුප්පත්කම නිසා ඉස්කෝලේ යන්නේ නැහැ කියලා එහෙම තියෙද්දි අපි ඕ ලෙවල් අවසන් වෙන දවසේ අවසන් වුණාට පස්සේ හවස 2:00 මාරට
අපි රාජගිරියේ නැතිවලන කොමිසම ළඟ උද්ඝෝෂණ සංවිධානය කරාම රනිල් ගුයි රනිල්ගේ ගෝලබාලුයි ලොකු හාහුවක් හදනවා මේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කරනවා කියලා පොඩි උන් ලක්ෂ දෙකක් ගෙදර තියලා එක්සයිස් පොතක් ගන්න බැරි කරලා ඒ ඔක්කොම අධ්‍යාපනයට වින කරලා දැන් දරුවගේ ඕලෙවල් විභාගය ලියන්න බැරි කරනවා කියලා අපේ උද්ඝෝෂණේ මතය හදනවා අපි එහෙම කළේ නැහැ ඉතින් මම මේ මතු කළේ එක එක බොරු තර්ක හදනවා උද්දමනේ අඩුයි නමුත් ඇත්ත ජීවන විදම වැඩි ඕලෙවල් විභාග තිබ්බ තමයි නමුත් දරුවන්ට ඉගෙන ගන්න තරම් පහසුකම් නැහැ ඒ නිසා රනිල්ලාද හදාගෙනන සාහිත්‍යයක් මොකද්ද ඒ සාහිත්‍යය තමයි දැන් චුට්ට චුට්ට හරියනවා කියලා මගේ අම්මා තාත්තේ මේ තෙල් ටික හම්බෙන්නේ නැහැ ඔබතුමාලා දන්නවා දැන් ළඟදී QR කෝඩ් එක වැඩි කරන්නේ දැන් කාංචනුන් නැහැ එයාගේ සාද්ද වැඩි රනිල්ටත් වඩා දැන් යා මිනිසුන්ට පෙන්වනවා දැන් එයා තෙල් ටික දීලා තියෙන්නේ කියලා මට වඩා ඉලක්කම් අනුරසවර වෙලා තිබ්බොත් කියයි දැන් මේ තෙල් ටික දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහමද ගිය අවුරුද්දේ පෙබරවාරි මාතු අප්‍රේල් මාස එනකොට අපි මාසකට ඩොලර් කෝටි 60ක් වේදම් කරා තෙල් පිට රටින් ගේන්න ඩොලර් කෝටි 60ක් දැන් මේ මාසවල ලංකාවට තෙල් ගේන්න වේදම් කරන්නේ ඩොලර් කෝටි 20යි හරියටම ගත්තොත් ගිය අප්‍රේල් වලට වඩා තෙල් වලට යන වියදම 3න් 2ක් අඩු කරලා තියෙන්නේ මිනිසු තෙල් ගහන්නේ මිනිසු කර්මාන්ත කරන්නේ නැහැ මිනිසුන්ට ව්‍යාපාරයක් කරන්න බෑ ආර්ථිකේ හැකිරලා තියෙන්නේ ආර්ථිකේ හැකිරුණාම ගිය අවුරුද්දට වඩා තෙල් වලින් තුනෙන් පංගුවයි දැන් ඕන තුනෙන් පංගුවේ තෙල් ගෙනල්ලා දැන් එයා අපිට කියනවා තෙල් දුන්නල් මම මීට වඩා ගොඩක් කියන්න බලාපොරොත්තු වෙන්නේ ආත්මේ සහෝදරයා සහෝදරයෝ එතන අද මොකද්ද මේ තියෙන්නේ අද තියෙන්නේ මායාවක් දැන් IMF එකේ නායකකව කිව්වට එක ඩොලර් එකක් කපලා නැහැ මතක තියාගන්න කපනවා කපනවා කිව්වට එක ඩොලර් එකක් ලංකාවේ විදේශන වලින් තාම කපලා නැහැ ඒ නිසා අපි තමුන්නාස කියන්න කැමති මේ රනිල් වික්‍රමසිංහගේ සම්දර්ශනයේට එයාගේ බොරු ගොම්පාට් සිංහපාටට අපි රවටෙන්න ඕනේ නැහැ. තමුන්නා දන්නවද සමහරු කියනවා ඇයි රනිල් පන්නන්න තාම මිනිස්සු පාරට එන්නේ නැත්තේ කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ ආරම්භක පිටු තමයි. ඔබ තමයි මේ පණිවිඩය ගමට දෙන්නේ. නමුත් අපි කියන්න කැමති ගෝඨාභය රාජපක්ෂ 2021 පෙබරවාරි මාසේ මාර්තු මාසේ පොහොර තහනම් කරනකොට එකපාර මිනිස්සු ගෝඨගෝ කිව්වේ නැහැ. කොළඹ වරාය කරනකොට ගෝඨගෝ කිව්වේ නේ. ජූරිය තහනම් කරනකොට එකපාර ගෝඨගෝ කිව්වේ නේ. ගුරු මහත්වරු අරගල කරනකොට ටීචර්ස් අරගලයේදී එකපාර ගෝඨගෝ කිව්වේ නේ. මාස 14ක් විතර ගියා ජනතාවට තේරුම් ගන්න ගෝඨ යවන්න ඕන කෝක කරගන්නත්. හදයි ඒ ආපු පාරේ ගෝඨාභය රාජපක්ෂ සමහර තැන්වල අපි දැක්කා යා සොහොන් ලකුණු පෙන්නුවා. නේද? සොහොන් ලකුණු. එක සොහොන් ලකුණක් තමයි මලපණිනේ. නේද? තව සොහොන් ලකුණක් තමයි නිලධාරීන්ට උගන්වන එක. එයා තමයි කිව්වේ මං තමයි හොඳටම කළේ කියලා. දැන් තමුන්නා දකින්න නැති ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහටත් දැන් ඒ වගේ දේශපාලන සොහොන් ලකුණු පේන්න පටන් ගන්න තියෙනවා. දැන් ලංකාවේ පුරාවිද්‍යා පිළිබඳ අධ්‍යක්ෂක දෙනාතුමා මහාචාර්යතුමාට රනිල් මොකක් හරි පොතක් කියවලා ඇති. නේද? ඒ පොත කියවලා දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂකට රනිල් හදනවා දැන් පුරාවිද්‍යාව කියලා දෙන්න. ඔව් ඒ නිසා රනිල් වික්‍රමසිංහ දැන් හිතන් ඉන්න ඔයා තමයි චණ්ඩියා එයා තමයි පොර කියලා ඒවා සහෝදරයා සහෝදරියන් මතක තියාගන්න මේ රටේ වෘත්තිකයෝ පිළිගන්නවා අපි කවුරුත් දන්න පොඩි පොඩි අත්බේහෙත් නේද හැබැයි අපි වෛද්‍ය නැන්ද ජාති ඉස්සාරි මේ රටේ ඉන්න වෛද්‍ය විශේෂඥ විදේශඥයන්ට කිව්වොත් ඔයා දන්නේ නැහැ මම ඔයාට කියලා දෙන්නද කියලා මොන ගොම්පාට ගත්ත අද මේ රනිල් වික්‍රමසිංහට වෙලා තියෙන එකයි අද බලයක් නැහැ දැන් රනිල් හිතාගෙන ඉන්නවා මහා ජනබලවේගයක් යට ඉන්නවා කියලා. ගමේ එක්සත් ජාතික පාක්ෂිකෝ නැගිටලා. ගමේ UMP කාරු ඉන්නවා. ගමෙත් නෑ, ගහෙත් නෑ, ලොවි ගහකොහෙත් නෑ. පාර්ලිමේන්තුව රැඳිට කවුද ඉන්නේ? අර වජිරාභය වර්ධන විතරයි. රනිල්ට ඇතිවෙච්ච බලයක් ජනබලයක් නෑ. හැබැයි ආ හිතන් ඉන්නවා එයාට බලය තියෙනවා කියලා අර ගෝඨාභය වගේ. ඒ නිසා ආදරණීය සහෝදරයා සහෝදරියා අපි මොකද්ද කරන්න ඕන කම තිබේ? ගෝඨාභය රාජපක්ෂ යවන්න ජනතාව මාස 14ක් ගත්තනම් මතක තියාගන්න දැන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ රනිල් ගෝකෝ කියේ. දැන් ගෙවල් ඇතුළටලා ඉන්නේ රනිල්ව යවන්න බලා. ඡන්දයක් ආවොත් යවනවා. හැබැයි ඡන්ද දෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ඡන්ද දෙන්නේ නැත්තම් ගියා ඡන්දයක් අපිට ලබා දෙන්නේ නැත්නම් අපි ආ යවන්න ඕන. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහලාට කියන්න කැමතියි
ගෝඨාභය යවන්න මිනිසු මාස 14ක් ගත්තට ඔයා යවන්න මාස 14ක් ගන්නෑ ඒ නිසා වහාම මේ මැතිවරණය පවත්තලා මෙරටේ මේ ගනුදෙනුව ප්‍රජාතන්ත්‍රවාදීව බේර ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න අපි හැම කෙනාම මේ ලබා දීලා තියෙන ස්ටඩි ලියුම එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාස 4ක පාක ස්ටඩි ලියුම ගන්න ලබා දීලා තියෙනවා. තව වැඩිපුර පහඩම් කරන්න වැඩිපුර ගමේ බලය හදන්න වැඩිපුර දේශපාලනය කර ගන්න හොඳටම සූදානම් වෙලා ආවිල්ලා රනිල් ඇතුළු කල්ලිය පන්නන්න අන්නේ සඳහා අපි ඔක්කොම අදින් පස්සේ ගම්මැට්ටමක දොලා සංවිධානය වෙලා වැඩ කරලා අනිවාර්ය වශයෙන්ම ජනතා ආණ්ඩුවක් වමය ආණ්ඩුවක් හදමු කියන අදිස්ථාණයෙන් අපි මේ කතාව නතර කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා බොහොම ස්තුතියි. අපක්ෂපාති වාර්තාකරණය.